පන්තියට දැන් එදා විමහානිට එන්න බැරි වුණානේ. මම ඒක YouTube එකට දාන්න හැබැයි YouTube එකට දැම්මට පස්සේ ඔයාලා එතනින් බලන්න පුළුවන්. දැන් විමහානිට මම ඒ පහුගිය පාඩම දාන්නම්. හරි. අපි සිංහල පාඩමක් කරලා ඇති ඒකත් දාන්නම්. එතකොට මේකට මේ දෙන්නම හිටියේ නැහැ. ඒකත් බලන්න. හොඳද? එතකොට අපේ සිංහල වලදී ඊළඟ පාඩම අර මේ කවියට පස්සේ තමයි දැන් මම ඊළඟ දවසේ කරන්නේ ඒක. හරි. එහෙනම් පරිසරය හොඳයි. ඇහෙනවද විමානේ? ඔව්. ඇහෙනව නේද? හරි. මේ අපි එහෙනම් ඔන්න පාඩම් පටන් ගන්න. පළවෙනි පාඩමේ ඉඳලා මම පටන් ගන්න. හොඳද? මේ සමහරට ඉස්කෝලේදී කරන්නේ නැති නේද? ඒ වුණාට අපි ටිකක් වෙනස් විදියකට කරමු. දැන් පුතේ ඔයාලට පරිසරයට මුලින්ම තියෙන්නේ පාසල ගැන නේද? අපේ පාසල ගැන තමයි මුලින්ම ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් පාසල නම් දැන් යන්නේ නැහැ නේද? පාසලට කොහොමද කියලා දැන් දන්නේ නැහැ නේ. හැබැයි ඉතින් ඔයාලා පාසල් ගිහිල්ලා තියෙනවානේ. ඒක නිසා මේ පාසලේ ස්වභාවය, ඒ කියන්නේ පාසලේ හැටි. ඇහෙනවද මං කියන දේ? ඔව්. පාසලේ ස්වභාවය නේද? ඇහෙන්න නැත්තම් කියන්න. හොඳයි. පාසලේ ස්වභාවය අපි ගිහින් බලනවා නේද? මේ මුලින්ම ඔයාලා කරන්නේ ඒක ටීචර්ත් එක්ක පාසලේ ස්වභාවය බලන්න යනවා. ස්වභාවය කියන්නේ හැටි. හැටි කියන්නේ කොහොමද තියෙන්නේ? කන්දක් කුඩද තියෙන්නේ නේද? පිළිවෙල බලනවානේ. පිළිවෙලක් තියනවද? අපිළිවෙලක් තියනවද නේද? එතකොට පිරිසිදුද අපිරිසිදුද කියලා බලනවා. පිරිසිදුද අපිරිසිදුද කියලා නේද? ඕව තමයි අපි බලාගෙන යන්නේ. ඒ වගේම පාසලේ තිබෙන ස්ථාන නේද? මොන වගේ ස්ථානද තියෙන්නේ? ඒ ස්ථාන ඔයාලා නම් කරගෙන යන්නත් පුළුවන් නේද? පාසලේ තිබෙන මේ ස්ථාන ටික නම් කරගෙන යන්න පුළුවන්. එතකොට පාසලේ තියෙන්නේ නේද ගොඩනැගිලි, ඊට පස්සේ වැසිකිලි නේද, කැසිකිලි ඒවා, ඊට පස්සේ ක්‍රීඩා පිටිය නේද, නේද පුතේ, ක්‍රීඩා පිටිය, ඊට පස්සේ ලිඳ නේ, මල්පාති, එහෙම අපිට නම් කරගන්න පුළුවන් පාසලේ නේද? එළවලු පාති, ඊට පස්සේ විදුහල්පතිතුමාගේ කාමරය නේ, පන්ති කාමර, විද්‍යාගාරය, එහෙම අපි ඒ පාසලේ තිබෙන දේවල් ඔයාලා දන්නවා නේද? ඊට පස්සේ ගුරුවරුගේ විවේකාගාරයනේ, වතුර බොන තැන නේද, අපි කියනවා ටැප් නේ, ජල කරාමය, ඊට පස්සේ කුණු දමන තැන නේද, ඒ වගේ තියෙනවා පාසලේ විවිධ ස්ථාන. පුළුවන් නේද? දැන් ඔයාලට මතකයිද ඒක? මතක නම් අපිට මේකෙන් චිත්‍රයක් අඳින්න තියෙනවා. හරිද? එහෙනම් මේ අම්මලාට කියන්න පොතේ පළවෙනිම පිටුවේ මේ පාඩමේ නම ලියන්න කියලා. ඔයාලා ලියන්න යන්න එපා. ඔයාලා ලියන එක වෙලා යනවා. හරි. හරි. පාඩමේ නම තමයි අපේ පාසල. අපේ පාසල.
කිව්වද? ඔව් දැන් ඔයාලා මේ ඔව් තුහංස මේ ඔයාගේ දැන් සිග්නල් අඩු නම් කැමරේක ඔෆ් කරන්න. කැමරේක ඔෆ් කරගෙන ඉන්න එතකොට ඇහෙනවනේ. ඔයාම කැමරේක ඔයා ඔෆ් කරගන්න හොඳේ. එතකොට ටිකක් ගැටුවක් වෙන එකක් නැහැ. හරි දැන් ඔව් දැන් මම අර කිව්වදී ඔයාලා ටික මතකද ඔයාලට නේද මොනවද ක්‍රීඩාපිටිය සෙල්ලම් මිදුල නේ කුරුදම්මන තැන නේ ජල කරාමය ඔන්න ඔය හැම දෙම ඇතුළත් කරලා ඔයාලා පාසලේ චිත්‍රයක් අඳින්න තියෙන්නේ ඔතන පාසලේ චිත්‍රයක් හැබැයි ඉතින් මෙතන මේකත් බලන්න ඕන පාසල නේද පාසලේ පිරිසිදුව තිබෙන තැන් අපිරිසිදුව තිබෙන තැන් නේද ඊට පස්සේ පිළිවෙලකට තිබෙන තැන් අපිළිවෙලකට තිබෙන තැන් ඒවත් සුට්ටක් මේ චිත්‍රය ඇතුලේ තියෙන්න ඕන පුතේ ඒ කියන්නේ දැන් සමහර තැන් ඔයාලට දන්න නැති ඔයාලා පිළිවෙලට තියෙන නේද පන්ති කාමරේ එහෙම නේද පිළිවෙලකට තියෙනවා නේද අපිළිවෙලට තිබෙන තැනක් කල්පනා කරලා බලන්න. ඒ වගේ තැනකුත් ඇන්දර කමක් නැහැ. හොඳද? හරි. එහෙනම් ඒක gededdi කරනවද? gededdi කරනවද? ඇහෙනවද මං කියන දේ? gededdi කරන්න. ඕ මේ දහම්සර නම් ඇහෙනවා. අනිත් දෙන්නා මොකද? ඒ දෙන්නගේ ගොඩක් සිග්නල් අඩුයි. හිමානි මොකද කරන්නේ? හිමානිට ඇහෙනවද? ගිම්හානි ඇහෙනවද? ඇහෙනවා. ආ හරි හරි. අනිකුත් එහෙම කතා කරන්න ඕනේ නැත්තම් මම හිතන් ඉන්නේ ඇහෙන්නේ නැහැ කියලානේ. නේද? හරි එහෙනම් මොකද කරන්න ඕන පාසලේ චිත්‍රයක් මෙතන අඳින්න තියෙන්නේ නේද අපේ පාසලේ චිත්‍රයක් ඔව් මෙතන අඳින්න හරිනේ හරි අපි හිතමු පාසලේ ඔන්න අපිලිවලට තිබෙන තැනක් තියෙනවා කියලා අපිලිවලට තියෙන තැනක් තියෙනවා ඔන්න ඔයාලට අහු වෙනවා දැන් ඇවිදගෙන යනකොට පිරිසිදු නෑ එතන අපිලිවලට තියෙන්නේ නේද එහෙම හිතන්නකො මේක ගෙදෙදි අඳින්න අර පාසල එක ගෙදෙදි අඳින්න ඒ වගේ තැනක් නේද ඔයාලට මුණ ගැසුනොත්
ඔයාලා එතන මොකද කරන්නේ දැන් ඔන්න ඔයාලා කල්පනා කරනවා මෙතන පිළිවෙලක් කරන්නේ කොහොමද නේද සමහර විට එතන නේද කුණු රොඩු එහෙම තියෙන්න පුළුවන් එහෙම නොත් ඒවා අපිට අතු ගන්න වෙනවා නේ අතු ගන්නවා සමහර විට වල් පැල තියෙන්න පුළුවන් ඒ කියන්නේ පුතේ ඔය තනකොළ වගේ දේවල් වැවිලා මල් පාත්තියක් කියලා අපි හිතමු නේද මල් පාත්තියේ මලු පිපිලා තියෙනවා මෙන්න තනකොළක් වැවිලා තියෙනවා ඔන්න එතකොට ඔයාලට එතන පිළිවෙලක් කරන්න නම් නේද පිළිසිදු කරන්න නම් මොකද කරන්නේ අර තනකොළ ගලවා දමන නේද නැත්තම් වල් පැල ගලවා ගැලවීම ඒ වගේ මල් පාත්තියේ වටේට අපිට ලස්සනට පොල් ලිලි නවලා නේද ගල් තියලා ඒව අපිට හදන්න පුළුවන් නේද ලස්සන කරගන්න පුළුවන් වටේ ඒ වගේම සමහර තැනක අපි හිත මොනවාල මේ පන්ති කාමරය කියලා නේද පන්ති කාමරය අපි ඉවර නම් අර පින්තූර එල්ලලා නේ පින්තූර එල්ලලා ලස්සන කරගන්න පුළුවන් නේද සමහර තැන් වල උනම් තීන්ත දාලා ලස්සන කරගන්න පුළුවන් දැන් ඔයාලා ගෙදර ගෙනත් ඔය කල්පනා කරලා බලන්න දැන් ඔයාලා පාසල යන්නේ නැහැ දැන් ගෙදරනේ ඉනවාලා ඉන්නේ නේද එතකොට දවසෙත් මේ දේවල් ඔයාට කරන්න පුළුවන් කැඩුණු බිඳුණු තැන් ඒ වගේ තැන් පුතේ අපි පිළිසකර කරනවා කැඩුණු බිඳුණු තැන් එහෙම තියෙනවනේ පඩි පෙළේ කොටසක් කැඩිලා ගිහිල්ලා නේද එතන අපිට ගල් තියලා නේද හදන්න පුළුවන් ඒ වගේම තා පොඩි පොඩි තැන් අව කැඩලා මල් පාත්ති වල පාත්තියේ මුල්ලක් කැඩිලා එතකොට ඔයාලට පොල්ලෙලි නවල එතන හදන්න පුළුවන් අන්න ඒ වගේ නේද මකුණු දැල් කැඩීම නේ පයට පෑගෙන ගල් මුල් වගේ දේවල් අපිට ඉවත් කරන්න පුළුවන් ඉතින් ඕව තමයි අපි පාසලේ අපිලිවෙලක් තියෙනවා නම් පිළිවෙල හදා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් නේද ඒ ඔයාලා කරනවා නේ හරි ඉතින් ඒ දේවල් ඔයාලට ගෙදරදිත් ওই ටික කරන්න පුළුවන් නේද දැන් පාසලේ කියලා හිතලා ගෙදරදී හෙට ওই වගේ එකක් විතර එකක් දෙකක් විතර කරන්න ඔයාලා දැන් මම කියපු ඒවයි එකක් දෙකක් විතර කරන්න දැන් පාසල් යන්නේ නැහැනේ ඒ නිසා ඔක ගෙදෙද්දි කරන්න පුළුවන් පැහැදිලිද හොඳයි හරි ඊළඟට අපි බලමු හරි එහෙනම් මෙතන චිත්‍රයන් ඉඳ තියලා අපි ඊළඟ පිටුවට යන්න ඕනවා ඉතින් චිත්‍රය අඳින්න මොනවද කියලා මතකයිනේ නේද? ඔව් පාසලේ තිබෙන විවිධ ස්ථාන පෙන්වන්න තමයි ඔයාල චිත්‍රය අඳින්නේ. right. ඊළඟ පිටුවට යන්න පුතේ. ඊළඟ පිටුවට යන්න. අම්මලාට කියන ලියලා දෙන්න කියලා අම්මලාට කියන්න ලියලා දෙන්න කියලා
හරිද? හොඳයි හරිද? හරි. හොඳයි හදේ. ආ ඕකේ. දැන් ඔන්න ඔයාලා හිතන්න පන්ති කාමරය පිළිවෙලක් නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ ඔයාලා කාමරය කියලා හිතන්න. නේද? කාමරේ දැන් පිළිවෙලක් නැහැ. නේද? දැන් ඔයාලා අර මතකද දැන් ඔයාලා පාසලේ පන්ති කාමරයේ ඔයාලට අර ඉගෙන ගන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් ඒ පන්ති කාමරයේ පින්තූර විදියට නේද? පිටියේ එල්ලලා තිබුණනේ. නේ? සමහර ඒවා අපිට බලන්න තිබුණේ, සමහර ඒවා අපිට කියවන්න තිබුණා නේද? සිංහල වැඩ, ගණිතය වැඩ තිබුණා නේද? ඊට පස්සේ පරිසරයේ පින්තූර එල්ලලා තිබුණා. මතක ඇති ඔයාලට නේද? ඔයාලේ පන්ති කාමරයේ ඒ වගේ පුතේ දැන් ඔයාලේ ගෙදරත් ඒ විදිහට හදා ගන්න ඕන නේද? ගොඩාක් ලොකුවට අර පන්ති කාමරේ වගේම හදන්න ඕනේ නෑ. නමුත් ඔයාලට ඉතාම අත්‍යවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවනේ. නේ? සිංහල වලට අකුරු ටික නේ? ඊට පස්සේ පරිසරයට ඒ අදාළ දේවල් ඔයාලට ඊට උගන්වන දේවල් නේද? ගණිතයටත් ඕන කරන දේවල් ගොඩක්ම අමතක වෙන දේවල් තියෙනවනේ. අන්න ඒවා ඔයාලට පුළුවන් පින්තූර විදියට හදලා නැත්නම් අකුරෙන් ලියලා ඔයාලගේ කාමරේ අලවන්න නේද? අලවලා හෝ එල්ලලා හරි තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ වැඩවලට ගොඩක් ලොකු පහසුවක් වෙනවා. හොඳයි. අන්න ඒ විදියට හදන කාමරයේ හදන්න කලින් නේද? ඒක හදන්න කලින් ඔයාලා හිතන්න වෙන මේ දේවල් තමයි මම එල්ලන්න ඕන කියලා. ඒක චිත්‍රයක් ඕන ඔතන අඳින්න. ওই පිටු අඳින්න ඕන. තේරුණාද? ඒක චිත්‍රයක් ඔය පිටුවේ අඳින ඕන. දැන් චිත්‍ර දෙකයි. නේද? මතකයි දැන් මොනවද අඳින්න ඕන කියලා? අපිරිවැලට ඇති පන්ති කාමරයේ පින්තූර එල්ලන ආකාරය. දැන් මෙතන පන්ති කාමරේ වලට ඔයාලගේ කාමරේ ගන්න. තේරුණාද? පන්ති කාමරයක් නැහැනේ දැන්. එතකොට ඒ පින්තූර එල්ලන තියෙන විදිය පින්තූරයක් අඳින්න ඕන ඔයාලා. අඳින්න ඕන නේද? හරි. එහෙනම් මේ වැඩේ කරන්න එතන. හොඳයි නේද ඒක? හරි. එහෙනම් අපි පොඩි පන්ති කාමරයක් බලමු. නේද? චුට්ටක් ඉන්න බලන්න. හොඳයි පුතේ. බලමු අපි මෙන්න මේ පින්තූර ටික. චුට්ටක් ඉන්න. හරි. මේක බලන්නකෝ මේ පින්තූර. ඒ කියන්නේ අපි කොහොමත් පාසල් යනකොට නේද ලස්සන නිලැඳුමකින් සැරසී යන්න ඕනේ. ඒක ඔයාලා කොහොමත් දන්නවනේ නේද? ලස්සන පාසල් නිලැඳුමකින් සැරසීලා පාසල් යන්න ඕනේ. මේ වගේ නියපොතු ඒක ඔයාලා කොහොමත් කරනවනේ නේද? තමන්ගේ පිටිසුදුකම නේද? මේක කපන්න ඕන. ලස්සනට කොණ්ඩ తీරගෙන යන්න ඕන, දත් මදින්න ඕන නේද? මෙන්න මේ පිටුර දැන් මට පෙන්වන්න ඕනනේ. මේක බලන්න. මේකෙන් පෙන්වන්නේ අපේ බඩු පිළිවෙලට අපි තබා ගන්න විදිය. නිවසේදී
නේද පුතේ? පන්තියෙදිත් එහෙමයි. විශේෂයෙන්ම නිවසේදී. අපට ඕන බඩු අපි ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා. දැන් මේක බලන්න මේ පාට වර්ග වලින් වෙන් කළා තියෙන්නේ. එක එක පාට වලට එක එක බඩු කියලා තියෙන්නේ නේද? Right. මේ බලන්න මෙතන කබඩ් එකක් අරගෙනනේ පැන්සල් පිළිවෙලට තියනවා පොත් වෙනම තැනක තියනවා ඊට පස්සේ කතන්දර පොත් වෙනම තියනවා නේද? ඔව් ඒ රාක්ක වල අපිට තියන්න පුළුවන්. දැක්කද මේ ගෙදරක ළමයිගේ කබඩ් එකක් පාසල් යන. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ හදාගන්න සමහර දැනටමත් ඇති. නේ? ඒ තිබෙන එකත් අපිට ලස්සනට වෙනස් කරලා හදා ගන්න පුළුවන් අමලගේ උදව් ඇතුව නේද? right මේ විදිහට පුළුවන්. දැන් මෙහෙම තිබුණොත් එහෙම මොකද වෙන්නේ? මේ විදිහට තිබුණොත් ආව අපිට මුකුත්ම කරගන්න බැරි වෙනවා නේ? හොයා ගන්න බැරි වෙනවා කිසිම දෙයක්. නේද? පැන්සල හොයා ගන්න බැරි වෙනවා මකනින් හොයා ගන්න බැරි වෙනවා එතකොට තමයි තරහ යන්නේ නේ එතකොට අපිට වැඩ පිළිවෙලකට කරන්න බැරි වෙනවා මෙහෙම තිබුණොත් මේ විදියට තිබුණොත් අන්න අපිලිවෙල නේද අපිලිවෙල කියන්නේ ඔන්න ඕක ඒ අපිලිවෙල right सिंक एक बेबी थियर थी बुनो अपनी वेला इने टॉयलेट बेबी थियर थी बुनो डस्टबिन बेबी थियर थी बुनो नहीं इतना पीली वेला अपने नहीं नहीं तो पुते और आप ही पीली वेला थी ना उन बार डैंग पेन ना नहीं हुआ लास्ट रहने में बेबी थियर पीली वेला थी ना कुछ पासल पीली वेला පිළිවෙල සඳහා ඉතින් අපට අර තනකොළ උගුල්ලන්න නේද? වල්පැල ගලවල දාන්න පුළුවන්, මිදුල අතු ගන්න පුළුවන්, ඒ වගේ වැඩ අපිට කරන්න පුළුවන්. පාසල් ළමයි විදියට, ගෙදර ළමයි විදියට ගෙදරත් කරන්න ඕන, පාසල් ළමයි විදියට පාසලෙදිත් කරන්න ඕන. නේද? ඒ තැන් දෙකේදීම කරන්න ඕන අපි. මේ බලන්න අර මේ වගේ තිබුණොත් අපිට හිතටත් සතුටුයි නේද වැඩත් අපිට ලස්සනට කරගන්න පුළුවන් පාසලේ වැසිකිලි මේ විදිහට තිබුණොත් එහෙම ගොඩක් ලස්සනයි නේද ඔකෝ දාන ඒවා වෙනම තබා ගන්න ඒ අපිට කරන්න පුළුවන් හොඳ වැඩ හොඳයි ඉතින් පුතේ හරි දැන් අපි පින්තූර වලිනුත් අපි ගොඩක් ලොකු දේවල් ටික ඉගෙන ගත්තා නේද පාසල ගැන වගේම සමාජ ඕ නිවස ගැන නේද පිළිවෙලට හා පිළිසිදු වැඩ කරගන්න විදිය නේද පිළිවෙලට පිළිසිදු වැඩ කරගැනීමේ වැදගත්කම දැන් ඔයාලා දන්නවා ඒ වගේම ගණිපු දෙයක් નિયમિત තැන සබණකේ වැදගත්කම ඔයාලා දන්න වැඩි. දැන් මොනම පීයක් හෝ හැන්දක් හරි අපි සෙල්ලම් කරන්න ගත්ත ගියමු. ඒවා පුතේ අපි නැවතත් තිබු තැනම තියන්න ඕන. එහෙම නැත්නම් අම්මලාට තරහ යනවා. නේද? තාත්තලාට තරහ යනවා ඒවා හොයනකොට නැති වුණොත් එහෙම. ඒ නිසා අපි ඒවා සෙල්ලම් කරන්න ගත්තට කමක් නැහැ. ඒවා නැවතත් අපි තිබුණු තැනම තියන්න ඕන සෙල්ලම අවසානයේ. නේද? ඒවා අමතක කරනවා නම් තමයි වැරද්ද. හොඳයි. ඒ වගේ සමා වැඩ කරන තැන් පිරිසිදු කිරීම නේද? කුණු කසල නිවැරදිව බැහැර කිරීම, ඒ කියන්නේ කැලි කසල අපි ඩස්ට්බින් එකට දාලා පුරුදු වෙන්න ඕන පොඩි කාලේ ඉඳලාම. විදුලට විසි කරන්න එපා, ගේ ඇතුලේ විසි කරන්න එපා. නේද? වෙනම අපි ඩස්ට්බින් එකක් තියලා ඒ ඩස්ට්බින් උනත් පුතේ කුණු බඳුන උනත් නේද පොඩි පිටින් දාන්න වෙනම එකක්. ඊට පස්සේ කඩදාසි දාන්න වෙනම එකක්
නේද? කර්ම කඩදාසි දාන්න. ඉඳුල් දාන්න වෙනම එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ලේසි වෙන්නේ මේ දෙක අපි ඉවත් කිරීමේදී. එතකොට අපිට ලේසි. හොඳයි. ඔයාලා මම ලියන්න දෙන්නේ නැහැ. නේද? චිත්‍ර දෙකක් පොඩ්ඩ දුන්නා. තා පොඩි වැඩක් මම ඔයාලට දාන්නම්. ඒ චූටි වැඩේ මම WhatsApp එකට දාන්නම්. හොඳේ? එතකොට ඒක බලාගෙන ඔයාලා ලියන්න පුළුවන් නේද? නේද? ඒක බලාගෙන ලියන්න. නැත්තම් අපිට හරි. බලාගෙන ලියන්න එක. හොඳේ? බලාගෙන ලියන්න පුළුවන් මම මේ චූටි වැඩේ දාන. හොඳයි. අද එහෙනම් පරිසරේ පාඩම මෙතනින් අවසන් කරමු. මේ ගොඩාක් වෙලා කරන්න සර් එච්චර සූදානම් වුණේ නැහැ පාඩමට. අපි ඊළඟ දවසේ සිංහල පාඩමක් කරමු. හොඳද? සිංහල පාඩමක් කරමු. මෙහෙම කරන්නම් මම. හරි. දැන්